අයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව ශාසන ඉතිහාසය. ඔබට සරලව පැහැදිලිව නිදහස්සේ ඉගෙන ගන්නට අපගේ නාලිකාවේ දාලා තියෙන දහම් පාසල් අවසාන විභාගයට අදාළ වීඩියෝ පාඩම් නරඹන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ පාඩමේදී අපි පළවෙනි පරිච්ඡේදයේ 7 වෙනි කොටසේදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා බුදුරදුන් උපයෝගී කරගත් සන්නිවේදන මාධ්‍ය කියන පාඩම. සන්නිවේදන මාධ්‍ය පිළිබඳව කතා කරද්දී විවිධ මාධ්‍යයන් බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරලා තියෙනවා, භාවිත කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්ම සන්නිවේදකයා, තුන් ලෝකේටම ධර්ම සංනිවේදනය කරපු ශාස්ත්‍රවරයාණන් වහන්සේ. ඉතින් උන්වහන්සේ මොනවද මේ ධර්මයේ සන්නිවේදනය කිරීම සඳහා භාවිත කරපු, පාවිච්චි කරපු ක්‍රමවේද කියන එක පිළිබඳව අපේ අවධානය මේ පාඩමේදී යොමු වෙන්නේ. අපි පාඩමේ සඳහන් වෙන විදිහටම විස්තර සාකච්ඡා කරගෙන යමු. අවශ්‍ය විශේෂ විෂය කරුණු ඔබට පුළුවන්කම තියෙනවා සටහන් කරගන්න. පොතේම සටහන් කරගන්නටත් පුළුවන්, පැන්සලක් අරගෙන සටහන් කරගන්න. එහෙම නැත්නම් ඔබට වෙනමම සටහන් පොතක් අරගෙන එහෙම සටහන් කරගෙන යන්නටත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ උපයෝගී කරගත් විවිධ දේශනා ක්‍රමත් වෙනත් ක්‍රම ශිල්ප මෙන්ම භාවිතයට ගත් භාෂා මාධ්‍යත් උන්වහන්සේගේ කාර්ය සාර්ථකත්වයට හේතු විය. බුදුරජාණන් වහන්සේගේ ධර්මදූත කාර්ය සාර්ථක වීම සඳහා හේතු වෙච්ච කරුණු කිහිපයක් මෙතනදී දක්වනවා. විවිධ දේශනා ක්‍රම වෙනත් ක්‍රම ශිල්ප භාවිතයට ගත් භාෂා මාධ්‍ය බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශනාව, බුදුරජාණන් වහන්සේගේ දේශනාව සම්බුද්ධ පණිවිඩය ලෝකේ ව්‍යාප්ත වීම සඳහා විශේෂයෙන්ම හේතු වෙච්ච කරුණු තුනක් තමයි මේ විදිහට මේ පාඩමේ දක්වලා තියෙන්නේ. විවිධ දේශනා ක්‍රම බුදුරජාණන් වහන්සේ භාවිත කළා. වෙනත් ක්‍රම ශිල්ප, විවිධාකාරයේ ක්‍රම සහ ශිල්පීය ක්‍රම බුදුරජාණන් වහන්සේ අනුගමනය කළා. එවගේම බුදුරජාණන් වහන්සේ අනුගමනය කරපු භාෂා මාධ්‍යත් ධර්ම දූත කාර්ය සාර්ථකත්වයට පත්වීම සඳහා කෙටිකාලීන ප්‍රතිඵල උදා කර දීම සඳහා හේතුවක් වුණා. ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේදීම විවිධ බමුණු ගුරුවරුන් හා ශාස්ත්‍රීයන් විසින් පමණක් භාවිතා කළ සකු බස අතහැර එකල පොදු ජන බසක්සේ පැවති මාගදී භාෂාව තම ධර්මයේ ප්‍රකාශ කිරීමට උචිතසේ යොදාගත්. ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ වෙනකොට බමුණු ගුරුවරු, බ්‍රාහ්මණික ගුරුවරු, ශාස්ත්‍රීයන් විසින් පමණක් භාවිත කරපු සකු බස ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේදී සංස්කෘත භාෂාව පාවිච්චි කරලා තියෙන්නේ පිරිස් දෙකයි. බමුණු ගුරුවරු, ශාස්ත්‍රීය පිරිස්, ශාස්ත්‍රීයන් ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේදී සකු බස කියලා කියන්නේ සංස්කෘත භාෂාව. මේ සංස්කෘත භාෂාව බුදුරජාණන් වහන්සේ තෝරා ගත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේදී. උන්වහන්සේ පහළ වෙන කාලේ වෙනකොට බමුණු ගුරුවරු, ශාස්ත්‍රීයන් විතරක් පාවිච්චි කරපු භාෂාවක් තිබ්බා. ඒ භාෂාව තමයි සකු බස, එහෙම නැත්නම් සංස්කෘත භාෂාව. සකු බස සංස්කෘත භාෂාව. මේ භාෂාව බුදුරජාණන් වහන්සේ තෝරගත්තේ නැහැ. එකල පොදු ජන බසක්සේ පැවති මාගදී භාෂාව, පොදු ජන භාෂාවක්, පොදු ජනයා විසින් භාවිත කරපු භාෂාවක් තමයි මාගදී. මාගදී භාෂාව සම්බුද්ධ භාෂාව විදිහටත් අපි සාකච්ඡා කරන්නේ මාගදී භාෂාව. ඉතින් විශාල පිරිසක් ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවස වෙනකොට පාවිච්චි කරපු භාෂාව තමයි මේ මාගදී කියන භාෂාව. උන්වහන්සේ ධර්ම දේශනා මාධ්‍ය විදිහට මේ භාෂාව තෝරා ගැනීම තුළින් උන්වහන්සේගේ
ධර්මදූත කාර්යය ඉතාම සීග්‍ර කරගන්නට පුළුවන්කම හැකියාව ලැබුණා. බුදුරදුන්ගේ දේශනාවන් හැම කෙනෙකුටම එකසේ තේරුම් ගැනීමට හැකි වූයේ උන්වහන්සේ භාවිත කළ භාෂාවේ පොදු බව නිසාය. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැමකාරණාවක්ම බොහෝ දෙනෙට පැහැදිලිවීම සඳහා හේතුවක් වුණේ උන්වහන්සේ භාවිත කළ භාෂාවේ පොදු බව. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සම්බුද්ධ දේශනයේ කෙටි කාලයක් තුළ බොහෝ දිනෙකු අවබෝධ කරගත් උතුම් දහමක් බවට පත් වූයේ කවර කාරණාවක් පදනම් කරගෙනද කියලා ඇහුවොත් උන්වහන්සේ භාවිත කළ භාෂාවේ පොදු බව. එහෙමනම් උන්වහන්සේ භාවිත කළ ක්‍රිස්තු පූර්ව 6 සියවසේ බොහෝ දෙනෙක් භාවිත කළ භාෂාව කුමක්ද? මාගදී භාෂාව කියලා පිළිතුරු දිය යුතුයි. එමෙන්ම සිය ශ්‍රාවකයන්ටද ස්වකීය මාතෘ භාෂාවෙන් ධර්මය හැදෑරීමට ඉඩ දුන් බව චොල්ලවග්ගයේ සඳහන් වන ප්‍රකාශයකින් පැහැදිලිය. සිය ශ්‍රාවකයන්ට ස්වකීය මාතෘ භාෂාවෙන් තමන්ගේ මාතෘ භාෂාවෙන් ස්වකීය මාතෘ භාෂාවෙන් ධර්මය හැදෑරීමට බුදුරජාණන් වහන්සේ ඉඩ ලබා දුන්නා. මේක සඳහන් වෙන්නේ චුල්ලවග්ගයේ. චුල්ලවග්ගයේ සඳහන් වෙනවා තමන්ගේ මාතෘ භාෂාවෙන් ධර්මය හැදෑරීම සඳහා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකීන් වහන්සේලාට අනුදැන වදාරපු අවස්ථාවක්. අනුජානාමි භික්කවේ සකාය නිරුක්තියා ධම්මං පරියාපුනිතුන්. ස්වකීය නිරුක්තියෙන් ධර්මය ඉගෙන ගන්නට අවස්ථාව ලබා දීම ගැන කියවෙන චුල්ලවග්ගයේ සඳහන් වෙන ප්‍රකාශය තමයි මේ තියෙන්නේ. අනුජානාමි භික්කවේ සකාය නිරුක්තියා ධම්මං පරියාපුනිතුං. ස්වකීය නිරුක්තියෙන් ධර්මය හැදෑරීමට මහණෙනි ඔබට අවස්ථාව ලබා දෙමි කියන ප්‍රකාශේ. අනුජානාමි භික්ඛවේ සකාය නිරුක්තියා ධම්මං පරියාපුනිතුං. ධර්මයේ හැදෑරීමට ස්වකීය භාෂාව ලබා දුන් බව ඒ තුලින් ප්‍රකාශ වෙනවා. යන නිර්දේශයෙන් සඳහන් වන සකාය නිරුක්ති මේ පාඨයේ සඳහන් වෙනවා වචනයක් සකාය නිරුක්ති කියලා. දැන් අපි බලන්නට යන්නේ මොකද්ද මේ සකාය නිරුක්ති කියන්නේ කියන කාරණය. යන පදයට විවිධ අර්ථ නිරුක්ති ඇත. සකාය නිරුක්ති කියන එකට විවිධ අර්ථ විවරණ තියෙනවා. එහෙත් උගතුන් වැඩි දෙනෙකු එකසේ පිළිගෙන ඇත්තේ එමගින් මාතෘ භාෂාවෙන් ධර්මය ඉගෙනීම සඳහා සිය අනුගාමිකයන්ට බුදුරදුන් ඉඩ දුන් අවස්ථාවක් හැටියටය. උගතුන් වැඩි දෙනෙකු පිළිගන්නේ මේ සකාය නිරුක්ති කියන එකේ අදහස විදිහට. වැඩි දෙනෙක් එකම විදිහට පිළිගෙන තියෙන මාතෘ භාෂාවෙන් ධර්මය ගිනීම සඳහා සිය අනුගාමිකයන්ට බුදුරජාණන් වහන්සේ ඉඩ දුන්නා කියන එක. මාතෘ භාෂාවෙන් අපි සිංහල ශ්‍රී ලංකාවේ අය සිංහල භාෂාවෙන් හැදෑරීම. ඒ වගේම වෙනත් භාෂාවක් මාතෘ භාෂාව විදිහට සලකන පිරිසක් ඒ භාෂාවෙන් ධර්මය හැදෑරීම තමයි මේ සකාය නිරුක්ති කියන එකෙන් අදහස් කරන්නේ කියලා ස්වකීය මාතෘ භාෂාවෙන් ඉගෙන ගැනීම කියලා බොහෝ දෙනාගේ බොහෝ පඬිවරුන්ගේ පිළිගැනීම වෙනවා. ඉතින් ඒ අපි සඳහන් කළේ බුදුරජාණන් වහන්සේ තෝරාගත් භාෂා මාධ්‍ය පදනම් කරගෙන ධර්මදූත සේවාවේ ශීඝ්‍ර ව්‍යාප්තියක් ඇතිවෙන්න හේතු වෙච්ච ආකාරය. ඒ සඳහා අපි කතා කළා ක්‍රිස්තු පූර්ව 6 සියවසේ. බොහෝ දෙනෙක් අනුගමනය නොකළ භාෂාවක් සකු භාෂාව සංස්කෘත භාෂාව කියලා. බමුණු ගුරුවරු සහ ශාස්ත්‍රියන් විතරයි ඒ භාෂාව පාවිච්චි කළේ කියලා. බොහෝ දෙනෙක් පාවිච්චි කරපු භාෂාවක් තමයි මාගධී භාෂාව කියලා කිව්වා.
ඒ මාගධී භාෂාව බුදුරජාණන් වහන්සේ තමන්ගේ දේශනා මාධ්‍ය සඳහා තෝරාගත්ත භාෂා මාධ්‍ය බවට පත් වුණ, දේශනා සඳහා පාවිච්චි කරපු භාෂා මාධ්‍ය. ඉතින් ඒවගේම සකය නිරුක්ති කියන එක කෙරෙහි අපි අවධානය යොමු කළා. සකය නිරුක්ති කියන්නේ ස්වකීය මාතෘ භාෂාව කියන එකයි, වැඩිදිනෙක්ගේ පිළිගැනීම කියලයි පාඩමේ කියන හැටියට අපිට හදාරන්නට තිබුණේ. ඊළඟට ගාථා මාධ්‍ය, බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු තවත් මාධ්‍යයක් තමයි ගාථා මාධ්‍ය. බොහෝ විට ඇතැම් දේශනා සඳහා ගීතවත් බසත් පද්‍යමය බසත් යොදාගෙන ඇත. බුදුරජාණන් වහන්සේ ගීතවත් බසක් පද්‍ය බසක් සමහර දේශනා සඳහා පාවිච්චි කරනවා. බුදුරජාණන් වහන්සේ ගීතවත් බස පද්‍ය භාෂාව පාවිච්චි කරනවා. වර්ණ සංඝටනාවෙන් හා පද ලාලිත්‍යෙන් යුත් ධනිය සූත්‍රය, කසීබාරාද්වාජ සූත්‍රය ආදී පද්‍යමය දේශනාවලින් මේ කරුණ ප්‍රකට වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන කසීබාරාද්වාජ සූත්‍රය, ධනිය සූත්‍රය වගේ සූත්‍ර දේශනාවන් උන්වහන්සේ වර්ණ සංඝටනාවෙන්, අකුරු සංඝටනාවෙන් කිව්වේ සංයෝග කරලා පදලාලිත්‍යයෙන් යුක්තව දේශනා කරපු දේශනාවන් දෙකක් මෙතනදී උදාහරණ විදිහට කියනවා. දෙක තමයි ධනිය සූත්‍රය. බුදුරජාණන් වහන්සේ ධනිය අරබියා දේශනා කරපු සූත්‍ර දේශනාව, කසීබාරද්වාජට දේශනා කරපු කසීබාරද්වාජ සූත්‍රය කියන මේ දෙකම පදලාලිත්‍යයෙන් යුක්ත පද්‍යමය කොටස් අන්තර්ගත වෙන සූත්‍ර දේශනාවක්, දේශනාවන් දෙකක්. ඉතින් අපිට බලන්න පුළුවන් මේ ධනිය සූත්‍රය සහ කසීබාරද්වාජ සූත්‍ර දේශනාව කොයි විදිහටද ත්‍රිපිටක දේශනාව තුළ අන්තර්ගත වෙලා තියෙන්නේ කියලා. ඒ සඳහා අපිට බලන්නට පුළුවන් ත්‍රිපිටකය අන්තර්ගත වෙන වෙබ්සයිට් බොහොමයක් තියෙනවා. ඒ හරහත් සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවලිනුත් මේක ඔබට අධ්‍යයනය කරන්න බලන්න පුළුවන්. ඉතින් කසීබාරද්වාජ සූත්‍රයේ මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. කස්සකෝ පටිජානාසි නච්ච පස්සාමතේ කසින් කසින් නෝ පුච්චිතෝ බ්‍රූහි යතහා ජානේමුතේ කසින් කියලා. ඉතින් ඒ වගේ අදහසක්, ඒ වගේ ගාථාවක් දැක්වෙනවා. තවත් ගාථාවක් බලමු. සද්දා බීජන් තපෝ බුද්ධි පඤ්ඤාමේ යුග නංගලං හිරි ඊසා මනෝ යුත්තං සති මේ පාල පාචනං. ඔය විදිහට බුදුරජාණන් වහන්සේ කසීබාරද්වාජට තමා ගොවිතැන් කරලා ධනය දානය ලබාගෙන වළඳන බව සඳහන් කරනවා. ඉතින් තවත් අපි බලමු ධනිය සූත්‍ර දේශනාවේ. නාහං බතකෝස්මි කස්සචී නිබ්බිට්ඨේන චරාමි සබ්බ ලෝකේ අත්තෝ බතියාන විච්චති අත වේ පත්ථ යසි පවස්ස දේව කියලා ධනිය සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. කාගේවත් ළඟ මෙමා වැඩ කරන්නෙක් නොවේමි, වැඩ රහිත කෙනෙක් ලෙස සැරිසරමි සියලු ලොව. හම්බ කරනා යමක් අවසි නැත මට කිසිත්, එම්බා වලාවෙනි කැමති නම් බැසි වසිනු මැන. අත්ති වසා අත්ති දේනුපා ගෝ දරණියෝ පවේනියෝපි අත්ති උසබෝපි ගවම්පතිීද අත්ති අත චේ පත්හ යසි පවස්ස දේව. තරුණ වස්සෝ දෙවෙති චූටිවත් පැටවු පැටවුන්ද වෙති, ගැබ්දරන්න දෙන්නු වෙති පට්ටි ගවයෝද වෙති.
වැඩුණු ගවයන් ඇතුළු මහාවස්සෝද වෙති එම්බාවලාවෙනි කැමතිනම් වැසි වසිනු මැන. එවිදිහට අපේ කතා කළේ බුදු සරණ අන්තර්ජාල කලාපයේ බුදුසරණ පුවත්පතේ සඳහන් වෙන කොටසක් තමයි ඒ. ඔබට ඒ සූත්‍රයේ පිළිබඳව යම් කිසි අවබෝධයක් ඇති කර ගැනීම සඳහා දක්වන්නේ තියෙනවා. ඉතින් ඒ විදිහට බුදුරජාණන් වහන්සේ තමන්ගේ දේශනාවන් ගාථා මාධ්‍යයෙන්, පද්‍ය මාධ්‍යයෙන්, ලාලිත්‍යයෙන් ප්‍රකාශ කරන්නට පුළුවන් විදිහට පාවිච්චි කරලා තියෙනවා. හුදෙක් උන්වහන්සේ එය භාවිත කර ඇත්තේ අවබෝධයට හා ධාරණයට පහසු ක්‍රමයක් වශයෙන්. බුදුරජාණන් වහන්සේ මේ විදිහට ගාථා මාධ්‍යයක් පාවිච්චි කරලා තියෙන්නේ අවබෝධයට පහසු ක්‍රමයක්, ධාරණයට පහසු ක්‍රමයක් විදිහට. ගොඩක් විශේෂ කරුණු, විශේෂ කරුණු අතීතයේ ඉඳලා වර්තමානයේ දක්වාම කවි විදිහට, සිංහලේ නම් කවි විදිහට පරිහරණය කරද්දී කවි විදිහට මතක තියාගන්න ලේසි. ඉතින් බුදුරජාණන් වහන්සේත් මේ ධර්මයේ දේශනා කරද්දී පද්‍ය මාධ්‍ය භාවිත කරන්නට ප්‍රධාන හේතුවක් බවට පත් වෙනවා. අවබෝධයට පහසු වෙනවා. ඒ වගේම ධාරණයට පහසුවක් වෙනවා. මතක තබා ගැනීමට පහසුවක් වෙනවා. කුඹුරක් සාමින් සිටි කසීභාරද්වාජට ගාථාවකින් බණ කීවේ ඔහු පැහැදීමට තිබූ එකම මඟ. පැහැදවීමට තිබූ එකම මඟ එය වූ බැවිනි. කුඹුරක් සාමින් තමයි හිටියේ. ගොවියන් 500 දෙනෙක් සමග සීසෑම සිදු කරමින් හිටියේ. ඉතින් මේ භාරද්වාජ සමීපයට වැඩම කරන බුදුරජාණන් වහන්සේ ඔහුට දේශනා කරනවා ධර්මයේ ගාථා මාධ්‍යයෙන්. ඉතින් කුඹුරක වෙහෙසට පත් වෙලා එහෙම ඉන්න කෙනෙක්ට ගාථා මාධ්‍යයකින් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී ඒ පුද්ගලයාගේ හිත පළමු කොටම සංවර කරගන්න, ඒ හිත නිවන්න හේතුවක් බවට පත් වෙනවා. එහෙත් එමගින් උන්වහන්සේ ආත්මලාභයක් අපේක්ෂා නොකළහ. ආත්මලාභයක් අපේක්ෂා කළේ නැහැ. ගාථාවෙන් දහම් දෙසා ලත් දානය නොවැළඳ වූයේ ඒ නිසාය. ගාථා බිගීතං මේ අභෝජනීයන් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ගාථා කියලා පහදවලා ලබා ගන්නා වූ දානය වැළඳීම බුදුරජාණන් වහන්සේලාගේ සිරිත නොවේ. ඒ නිසා මට ඔය කංශපාතිය, එහෙම නැත්නම් කිරිබත් පාත්‍රයේ කිරිබත් පූජා කරපු කිරිබත් මට එපා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ඉතින් පසුකාලීන බෞද්ධ ආචාර්යවරුද ධර්ම ප්‍රචාරයේ යෙදී මේ ක්‍රමය මාධ්‍ය කරගත්හ. මේ ගාථා මාධ්‍ය පස්සේ කාලේ භික්ෂුන් වහන්සේලාත් තමන්ගේ මාධ්‍ය බවට පත් කරගෙන තියෙනවා. අස්වගෝස ආචාර්යපාදයන් සෞන්දරානන්දය රචනා කළේ ගීතයෙනි. අස්වගෝස ආචාර්යපාදයන් වහන්සේ මහායානික ආචාර්යවරයෙක් විදිහට තමයි බෞද්ධ සාහිත්‍යය සඳහන් වෙන්නේ. ඉතින් සෞන්දරානන්දය රචනා කරලා තියෙන්නේ ගීත මාධ්‍යයෙන්. නවංග සත්තු ශාසනයේ වශයෙන් බුද්ධ වචනේ බෙදා ඇති තන්හිද බහුලව පද්‍යමය දේශනා දක්නට ලැබේ. නවංග සත්තු ශාසනයේ සුත්ත ගෙය වෙයියා කරන ගාථා උදාන මේ විදිහට නවංග සත්තු ශාසනයේ දකින්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදිහට. බුදුරජාණන් වහන්සේගේ වර්ගීකරණයක් තමයි ත්‍රිපිටකය පිළිබඳ සම්බුද්ධ දේශනාව පිළිබඳව සම්බුද්ධ වර්ගීකරණය තමයි නවංග සත්තු ශාසනයේ. නවංග සත්තු ශාසනයේ අංග කීපයක්ම මේ ගාථා, ගීත, පද්‍ය මේ භාවිතයට නැඹුරු වෙච්ච අවස්ථා වැඩි. ඉතින් ඒ විදිහට බුදුරජාණන් වහන්සේගේ දේශනාව පද්‍ය මාධ්‍යයෙන්, ගාථා මාධ්‍යයෙන් භාවිත කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බොහෝමයක් ඒ විදිහට පාවිච්චි කරන්න හේතුව, උන්වහන්සේ දේශනා කරන්න හේතුව අවබෝධයට පහසුයි, ඒ වගේම ධාරණයට පහසුයි. ඉතින් කසීභාරද්වාජ බ්‍රාහ්මණයාට මේ
සූත්‍ර දේශනාවෙන් ධර්මය දේශනා කළ ගාතමාතින් ධර්මය දේශනා කළ බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කළේ ඔහුගේ සැනසීම ලබාදීම ඔහුට අවබෝධය ඇතිකරවීම. අස්වගෝස ආචාර්යපාදයන් වහන්සේ සෞන්දරානන්ද මහාකාව්‍ය රචනා කරන්නේ ඒක රචනා කරලා තියන්නේ ගීත මාධ්‍යයෙන්. නවංග සත්තු ශාසනයේ අංග කිහිපයක්ම ගාථා හෝ පද්‍ය මාධ්‍ය ප්‍රකාශ වන්න ගාථා පද්‍ය වලට ඇතුළත් වෙන කොටස් තමයි අන්තර්ගත වෙන්නේ. එතකොට පද්‍ය මාධ්‍ය පිළිබඳව කතා කරද්දී ගාථා මාධ්‍ය පිළිබඳව කතා කරද්දී ඒ විදිහට සුවිශේෂත්වයක් සම්බුද්ධ ශාසනයේදී පද්‍ය මාධ්‍යයට ගාථා මාධ්‍යයට ලැබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ දේශනා තුල තියෙනා වූ මනෝවිද්‍යානුකූල පදනම පිළිබඳවයි ඊළඟට අපි කතා කරන්නේ. බුදුරදුන්ගේ දේශනා පරයායන් බොහෝ දුරටම මනෝ විද්‍යානුකූලව මෙන්ම පුද්ගල විවිධතා අනුව ගොඩනැගී තිබිණි. බුදුරජාණන් වහන්සේගේ දේශනා බොහෝ දුරට මනෝවිද්‍යානුකූල පදනම් ඒ වගේම පුද්ගල විවිධතා අනුව ගොඩනැගුණු මනෝවිද්‍යානුකූලව පුද්ගල විවිධතා හඳුනාගෙන කරනු ලබන විශේෂ විශිෂ්ට දේශනාවක් විදිහට තමයි සම්බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පවත්වලා තියෙන්නේ. දානකතා, සීලකතා, සග්ගකතා ආදී වශයෙන් අනුපිළිවෙල ක්‍රමයට ආරම්භ කොට පුද්ගලානුකූල ගැඹුරු හරවත් ධර්මයක් ඉදිරිපත් කිරීම එක් විශේෂ ක්‍රමයක් විය. දානකතා, සීලකතා, සග්ගකතා ආදී වශයෙන් අනුපිළිවෙල කතා, අනුපිබී කතා අනුපිළිවෙල ක්‍රමයකට ආරම්භ කරලා පුද්ගලයාට දැනෙන විදිහට අවබෝධ වෙන විදිහට ගැඹුරු තැන දක්වා අරගෙන යන ක්‍රමය ආනුපිබ්බී කතා, ආනුපුබ්බී කතා හෙවත් අනුපිළිවෙල ක්‍රමයකට දේශනා කිරීම එක ක්‍රමයක්. පුද්ගලයාගේ කායික හා මානසික වූත් පූර්ව සූදානම ගැන තිබුණු නිරීක්ෂණයකින් පසුව බුදුරදුන් දහම් දෙසා ඇත. පුද්ගලයාගේ කායික හා මානසික වූත් පූර්ව සූදානම ගැන කායික මානසික පූර්ව සූදානම කොයි විදිහටද මේ පුද්ගලයාගේ පවතින්නේ කියලා බලලා තමයි බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන්න. කච්චිතේ කමනීයන් කච්චියාපනීයන් කච්චිතේ බාලහා දුක්කා වේදනා. මේ සඳහන් වෙන පාඨය බොහෝ සූත්‍රවල දක්නට ලැබෙනවා. අපිට විශේෂයෙන්ම මතක හැටියට ඔබට මතක ඇති පිරුවානා පොත් වහන්සේ තුළ තියෙන කස්සපත්තේර බොජ්ජංග මොග්ගල්ලානත්තේර බොජ්ජංග කියන මේ පිරිස් සූත්‍ර දේශනාවලත් මේ කොටස අන්තර්ගත වෙනවා. කච්චිතේ කස්සප කමනීයන් කච්චියාපනීයන් කච්චි දුක්ඛා වේදනා බාලහා මේ දුක්ඛා වේදනා මේ විදිහට බුදුරජාණන් වහන්සේ විමසලා තියෙනවා. කස්සප හාමුදුරුවන්ගෙන් මුගලන් හාමුදුරුවන් වහන්සේගෙන් කොහොමද වේදනාව අඩුද වැඩිද අඩුවෙමින් වැඩිවෙමින් පවතිනවද කොහොමද දුකෙන්ද මානසික පීඩාවකින්ද ඉන්නේ ওই විදිහට ප්‍රශ්න අහලා තියෙන අවස්ථාවන්. ඒ කියන්නේ රෝගී තත්වයට පත් වෙලා ඉන්න කෙනෙක් ගාවට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේගේ මානසික තත්ත්වය පිළිබඳවත් දැන් පවතින තත්ත්වය පිළිබඳවත් ඉතාමත් හොඳින් සමීපව විමසපු අවස්ථාවක් තමයි කච්චිතේ කමනීයන් කච්චියාපනීයන් කච්චිතේ බාලහා දුක්ඛා වේදනා කියන මේ ප්‍රකාශය තුළින් ප්‍රකාශ වෙන්නේ. ආදි වශයෙන් ඇතැම් පුද්ගලයන්ගේ සුවදුක් විචාරීමෙන් අනතුරුව දහම් දෙසූ අවස්ථා පිළිහි සඳහන් වේ. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා තියෙන්නේ. ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධයට යාම හෙවත් ක්‍රියාවෙන් අවබෝධය ලබා ගැනීමට සැලැස්වීමද උන්වහන්සේ අනුගමනය කළ දේශනා ක්‍රමයක් විය. ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධයට යාම හෙවත් ක්‍රියාවෙන් අවබෝධය ලබා ගැනීමට ඉඩ සැලැස්වීම බුදුරජාණන් වහන්සේ අනුගමනය කරපු තවත් මනෝවිද්‍යානුකූල ක්‍රමවේදයක්. පුතු මල සොවින් පුතා මැරිච්ච සෝකෙන් වියරු වැටුණු කිසාගෝතමියට කිසිවකු නොමල ගේකින් අබමිටක් ගෙන එනසේ යොමුකොට ඇයටම ජීවිතයේ අනිත්‍යතාව අත්දැකීමෙන් අවබෝධ කරගැනීමට ඉඩ සැලසූහ. තමන්ගේ පුතා මැරිච්ච කිසාගෝතමිය ඔහු බේරාගන්නට කියලා බේරලා දෙන්නට කියලා බුදුරජාණන් වහන්සේ ගාවට අරගෙන යනවා. අවසානයේදී බුදුරජාණන් වහන්සේ ප්‍රායෝගික ක්‍රමයකට මේ ප්‍රශ්නේ විසඳනවා. කිසිම කෙනෙක් නොමල මලගේ
නොමල ගේකින් අබ මිටක් අරගෙන එන්නට කියලා. කිසාගෝතමිය දරුවත් අරගෙන ගෙයක් ගෙයක් පාසා ගිහිල්ල අබ හොයන්න උත්සාහ කරනවා. අවසානයේදී කිසාගෝතමිය අවබෝධ කරගන්නවා ඒ පුතාට විතරක් අත්වෙච්ච ඉරණමක් නෙමෙයි මේක ලෝකේ ඉන්න හැම දිනාටම අත්වෙච්ච ඉරණමක් කියන එක අවබෝධ කරගත්තා. ප්‍රායෝගික ක්‍රමයක් තුලින් ධර්මය අවබෝධ කරවන්නට බුදුරජාණන් වහන්සේ කටයුතු කරපු අවස්ථාවක්. චුල්ලපන්තක හිමියන්ට ශරීරයේ ස්වභාවය තේරුම් ගැනීමට චුල්ලපන්තක හාමුදුරුවන් වහන්සේට ශරීරයේ ස්වභාවය තේරුම් ගැනීමට සැලැස්සුවේ පිරිසිදු රෙදි කඩක් අතටදී අව්වේ සිට එම රෙදි කඩින් අත්ල පිරිමැදීමට උපදෙස් දීමනි. අත පිරිමැදින්නට කියලා උපදෙස් දෙනවා. අව්ව තියෙන වෙලාවක ඔබටත් ඒ පරීක්ෂණය කරලා බලන්න පුළුවන්. සුදු රෙදි කෑල්ලක් අරගෙන අත පිරිමැදිනකොට ඒ රෙදි කැබැල්ල ඉතාමත් ඉක්මනින් කිලිටි වෙන ආකාරය. චුල්ලපන්තක හාමුදුරුවන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේ වගේ ක්‍රියාකාරකමක් තුළින් ධර්මය අවබෝධ කරගන්නට අවස්ථාව සැලසුවා. ඒ පුද්ගලයාගේ ජීවිතය හා සම්බන්ධ පරිසරාත්මක අත්දැකීම් ඇසුරෙන් ධර්මය තේරුම් කර දීමද උන්වහන්සේ යොදාගත් තවත් මාධ්‍යකි. ඒ පුද්ගලයාගේ ජීවිතය හා සම්බන්ධ පරිසරය, ඔහු ජීවත් වෙන පරිසරය, ඔහු ක්‍රියා කරන පරිසරය හා සම්බන්ධ කරගෙනත් බුදුරජාණන් වහන්සේ තමන්ගේ ධර්මයේ දේශනා කරනවා. ගිනි දෙවියන් පුදමින් සිටි උරුවේල කාශ්‍යප ආදීන්ට ගින්න ආශ්‍රිත දේශනාවක් වූ ආදිත්ත පරියාය සූත්‍රය දේශනා කිරීම. බුදුරජාණන් වහන්සේ තුම්බෑ ජටිලයන්ට දේශනා කරන්නේ ආදිත්ත පරියාය සූත්‍ර දේශනාව. ආදිත්ත පරියාය දේශනාවේ සූත්‍ර දේශනාවේ උගන්වන්නේ ගින්න උපමා කරගත්ත දේශනාවක්. ගිනි දෙවියන් පුදමින් තමයි උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන මේ තුම්බෑ ජටිලයන් තුන්දෙනා හිටියේ. ඉතින් ඒ අයට මේ වගේ ඒ අය අනුගමනය කරපු ඒ අය ජීවත් වෙච්ච පරිසරය, ඒ අයගේ ආගමික පරිසරය, එයා අයගේ විශ්වාසය පදනම් කරගත්ත ඉගැන්වීම්, මේ හැම එකකටම ගැලපෙන විදිහේ දේශනාවක් තමයි බුදුරජාණන් වහන්සේ අනුගමනය කරලා තියෙන්නේ. තවත් ඒ වගේ අවස්ථාවක් ඒ එක එක පුද්ගලයාගේ පරිසරය සම්බන්ධ කරගෙන ඒ දේශනාවන් පැවැත්වීම සම්බන්ධ උදාහරණයක්. යාගයේ නියලී සිටි කූටදන්ත බ්‍රාහ්මණයාට යාගයේ අරමුණු කොටද, කූටදන්ත කියන බ්‍රාහ්මණයා යාගයේ අරමුණු කොට යාගයේ නිතරම නියලිච්ච කෙනෙක්. යාගයේ අරමුණු කරගෙන තමයි කූටදන්ත බ්‍රාහ්මණයාට බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ. දඩයම් කරුවෙකුව සිට පැවිදි වූ අරිට්ට තෙරුන්ට සර්පයන් අල්ලන්නක උපමා කොට බුදුරදුන් ධර්මය ඉගැන්වූ හැටි. දඩයම් කරුවෙක් වූ වෙලා තමයි හිටියේ අරිට්ට කියන හාමුදුරු තෙරුන් වහන්සේ. උන්වහන්සේට ධර්මය දේශනා කරන්නේ සර්පයන් අල්ලන ආකාරය පිළිබඳව උපමා කරගනිමින්, සර්පයන් ඇල්ලීම උපමා කරගනිමින් බුදුරජාණන් වහන්සේ අරිට්ට හාමුදුරුවන් වහන්සේට ධර්මය දේශනා කරනවා. ඒ හාමුදුරුවන් වහන්සේ අනුගමනය කරපු ක්‍රියා කරපු ආකාරය අනුව සර්පයෙකු දමනය කිරීම, සර්පයෙකු අල්ලා ගැනීම උපමා කරගත්තම මේ අරිට්ට තෙරුන් වහන්සේට ඉතාමත් ලේසියෙන් පහසුවෙන් අවබෝධ කරවන්න පුළුවන්. උන්වහන්සේට දැකලා නැති, උන්වහන්සේට විෂය වෙන්නේ නැති යම් කිසි උපමාවක් උදාහරණයක් ගත්තනම් එතනදී යම් කිසි ගැටලුවක් වෙන්න පුළුවන්. අරිට්ට හාමුදුරුවන් වහන්සේට ඒ පිළිබඳව නොවැටහෙන්න පුළුවන්. සර්පයන් අල්ලන කෙනෙක්ව උපමා කරගෙන ධර්මය දේශනා කළාම තමත් ඉක්මනින් ධර්මය අවබෝධ කර ගැනීමට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ විදිහට විවිධ විශේෂ අවස්ථාවන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කිරීමේදී භාවිත කරලා තියෙනවා. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය, බුදුරජාණන් වහන්සේ ශ්‍රව්‍ය මාධ්‍ය, දෘශ්‍ය මාධ්‍ය කියන මේ මාධ්‍ය දෙකම පාවිච්චි කරලා තියෙනවා ධර්මයේ දේශනා කිරීමේදී. ශ්‍රව්‍ය මෙන්ම දෘශ්‍ය රූප මාධ්‍ය කොටගෙනද දහම් දෙසා තිබේ. බුදුරජාණන් වහන්සේ
ශ්‍රව්‍ය වගේම රූපමාධ්‍ය කොටගෙන ධර්මය දේශනා කරලා තියෙනවා. බලමු අපි කොහොමද කියලා, ඒ අවස්ථාවන් මොනවද කියලා. රූපමානයෙන් උදම්ව සිටි රූපනන්දා, රූපමානයෙන් උදම් වෙලා හිටියා, උද්දාමයට පත් වෙලා හිටියා රූපනන්දා කියන කාන්තාව. ඉදිරියේ සෝභාවත් ස්ත්‍රී රූපයක් මවා අනතුරු එම රූපය ක්‍රමයෙන් ජරාවට පත්වන අන්දම පෙන්වා රූපමානයෙන් රූපමානයේ නිසරු බව වටහා දී තිබේ. බුදුරජාණන් වහන්සේ සමීපයට ආපු රූප මානයෙන් හිටපු කෙනෙක් තමයි රූපනන්දා කියන්නේ. ඉතින් මේ රූපනන්දාව ඉදිරියේ සෝභාවත් ස්ත්‍රී රූපයන් දෙකක් මවනවා. ඒ දෙක ක්‍රමයෙන් විනාශ සිට යන ආකාරය අවබෝධ කරගන්න දීලා බුදුරජාණන් වහන්සේ රූපනන්දාවට රූපෙහි පවතින ආ වූ නිස්සාරත්වය අනිත්‍යතාවය අවබෝධ කරවලා දෙනවා. ජනපද කල්යාණයේ කෙරෙහි පෙම්බැඳ සසුනෙහි උකටලීව කල්ගෙ වූ නන්ද තෙරුන්ට එහි නිසරු බව අවබෝධ කර වූයේ දැවී ගිය වැඳිරියක හා දිව්‍යාංගනාවන් පෙන්වා කරන ලද සසඳීමකින්ය. බුදුරජාණන් වහන්සේ රූපයක් රූපමාධ්‍ය පාවිච්චි කරනවා. එක තැනකදී නවදැලි හේනෙක, අලුතින් ගිනිතියපු හේනෙක අත්තක පිච්චිලා ඉන්න කළුපාට වෙච්ච වැඳිරියක් පෙන්වනවා. ඊට පස්සේ දිව්‍ය ලෝකේ දිව්‍යාංගනාවන් පෙන්වනවා. අර වැඳිරිය ජනපද කල්යාණිය හා සමානයි. මේ දිව්‍යාංගනාවන් අවශ්‍ය නම් මා කියන විදිහට වැඩ කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ අවවාද කරලා ඒ සම්‍යක් ප්‍රයෝගයේ යටතේ තමයි උකටලී වෙලා හිටපු ජනපද කල්යාණිය කෙරෙහි පෙම්බැඳ හිටපු සසුනෙහි වීර්‍ය අතහැරලා හිටපු මේ නන්ද තෙරුන් වහන්සේට අවබෝධය ඇති කරවන්නට යෙදුනේ. රූසපියෙන් මුළු නුවරම වසී කළ සිරිමා නැමැති ස්වරූපී කාන්තාවගේ මල සිරුර සොහොන් බිමේදී වෙන්දේසි කරන්නට ඉඩ සලසා රූපයේ අනිත්‍යතාවයත්, රූසපියෙන් මුළු නගරයේම සිටුවරු රජවරු මේ හැම කෙනාම වසී කරගෙන හිටපු කෙනෙක් තමයි සිරිමා කියන ස්වරූපී කාන්තාව, රූප සුන්දරිය. මේ රූප සුන්දරිය මිය පරලෝ යනවා. මිය පරලෝ ගියාට පස්සේ දහස් ගණනට එක දවසකට විකිණෙච්ච මේ සුරූපී සිරිමා කියන කාන්තාව සතියක් දෙකක් ගිහිල්ලන් කුණු වෙලා විනාශ වෙලා ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ එක වෙන්දේසි කරන්නට කටයුතු කරනවා. එක වෙන්දේසි කිරීමේදී කිසිම කෙනෙක් එක ලබා ගන්නේ නැහැ. ඒ හරහා බුදුරජාණන් වහන්සේ කොයිතරම් ලස්සන රූපවත් බවක් තිබුණත් එහි නිස්සාරත්වයක් පවතින බව, එහි පවතින ආ වූ පිළිකුල් සහගත ස්වභාවය අවබෝධ කරවන්නට ඒ වගේ රූපමාධ්‍යයන්, ඒ වගේ අවස්ථාවන් පාවිච්චි කරලා තියෙනවා. ප්‍රශ්න විසඳීමේ ක්‍රම හතරක් බුදුරජාණන් වහන්සේගේ දේශනා මාධ්‍යයේ දකින්නට ලැබෙන තවත් සුවිශේෂීතම ඉගැන්වීමක් තමයි ප්‍රශ්න විසඳීමේ ක්‍රම. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න විසඳීම සඳහා අනුගමනය කරපු ක්‍රම පිළිබඳව ක්‍රම හතර අපි ඉගෙන ගන්නට ඕන. දහම්පාසල් අවසාන විභාගයේදී මේ ක්‍රම හතර නිතර අහලා තියෙනවා. තමන් වහන්සේ වෙත සැක දුරු කර ගැනීම සඳහා එන පුද්ගලයන්ට උන්වහන්සේ දහම් දෙසූ ක්‍රම හතරක් ගැන පෙළෙහි සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ ගාවට ධර්මය අහන්න එන අයට ධර්මයේ දේශනා කරපු ක්‍රම හතරක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. පළවෙනි එක ඒකංශ ව්‍යාකරණී. නමින් හැඳින්වෙන අසන ප්‍රශ්නයට එක එල්ලේම පිළිතුරු දේශනා කිරීම පළමු වන ක්‍රමය. ඒකංශ ව්‍යාකරණ කියන්නේ ප්‍රශ්නයක් ඇහුවට පස්සේ එක එල්ලේම ඒ අහන ප්‍රශ්නයට ගැළපෙන පිළිතුර ලබා දීම. විභජ්‍ය ව්‍යාකරණී. ඊළඟ දේශනා ක්‍රමය ප්‍රශ්න කොටස් වලට බෙදා විග්‍රහ කොට එක් එක් කොටසට වෙන්වෙන් වශයෙන් පිළිතුරු සැපයීම දෙවන ක්‍රමය. විභජ්‍ය කියන්නේ බෙදීම කියන එක. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දෙවනි දේශනා ක්‍රමය තමයි බෙදලා කරුණු කොටස් කොටස් වලට බෙදලා ධර්මයේ දේශනා කිරීම. ඊළඟ දේශනා ක්‍රමය බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තුන්වෙනි දේශනා ක්‍රමය පටිපුච්චා ව්‍යාකරණී. එවත් ප්‍රති ප්‍රශ්න නගමින් දහම් දෙසීම තුන්වෙනි ක්‍රමය. ප්‍රශ්නකරු වෙත ඊට ගැළපෙන වෙනත් ප්‍රශ්න ඉදිරිපත් කිරීම
ඒවට ලැබෙන පිළිතුරු අනුව විසඳුම් ලබා ගැනීමට සැලැස්වීම මේ පටිපුච්ඡා ව්‍යාකරණීය ප්‍රතිප්‍රශ්න නගමින් කරන දේශනාවේදී දකින්න තියෙන ලක්ෂණ. තපනීය හතරවෙනි කොටස තමයි තපනීය. තපනීය කියන්නේ හෙවත් ඉවතලන ප්‍රශ්න හතර වෙන්නයි. ඉවතලන ප්‍රශ්න තපනීය පැත්තකින් තබන ප්‍රශ්න තිබුණා. බුදුරජාණන් වහන්සේ සමහර ප්‍රශ්නවලට පිළිතුරු නොදී ඒ ප්‍රශ්න පැත්තකින් තියලා තියෙනවා. ප්‍රායෝගික වශයෙන් ජීවිතයට ඒ තරම් වැඩක් නැති ප්‍රශ්න මේ ගණයට අයත් වේ. ජීවිතයට ප්‍රායෝගික මේ වශයෙන් ධර්ම මාර්ගයට ගැලපෙන්නේ නැති අවශ්‍ය වෙන්නේ නැති දේශනාවන් තමයි මේ තපනීය කියන කොටසේදී බුදුරජාණන් වහන්සේ පසකට කරලා නොවිසඳා අතහැරලා තියෙන්නේ. එහෙනම් දේශනා ක්‍රම ඒකංශ ව්‍යාකරණයේ අසන ප්‍රශ්නයට එකෙල්ලේ පිළිතුරු දීම, විභජ්‍ය ව්‍යාකරණීය ප්‍රශ්න කොටස් වලට බෙදා විග්‍රහ කරලා දැක්වීම, පටිපුච්ඡා ව්‍යාකරණීය ප්‍රශ්න නගමින් කරන දේශනාව, ඊළඟ දේශනාව තමයි තපනීය. සමහර ප්‍රශ්න බුදුරජාණන් වහන්සේ පැත්තකින් තිබුවා. ඒ ප්‍රශ්න මෙවැනි විවිධ දේශනා ක්‍රම භාවිත කිරීම නිසාද බුදුරදුන්ගේ ධර්ම දූත මෙහි ඉතා ඉක්මනින් පැතිර ගිය බව කිව හැකිය. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවන් ධර්ම දූත සේවය ඉතාමත් ඉක්මනින් ව්‍යාප්ත වීම සඳහා මේ කියපු දේශනා ක්‍රමයනුත් බලපෑවා. මෙසේ බුදුරදුන් ආරම්භ කළ ධර්ම දූත සේවාව සම්බුද්ධත්වයේ සිට පිරිනිවන් පාන මොහොත දක්වා මුන්වහන්සේ නොකඩවා පවත්වාගෙන ගියා. ඒ සඳහා ඔය කියපු අපි සාකච්ඡා කරපු විට කලින් පාඩම් වල සාකච්ඡා කොටස් වල වීඩියෝ පාඩම් වල කතා කරලා තියෙනවා. මේ සම්බුදුරජාණන් වහන්සේගේ ධර්ම දූත කාර්යය සාර්ථක වීම සඳහා හේතු වෙච්ච සියලු අංශයන් පිළිබඳව. එහෙනම් ඒ සියලු අංශයන් පිළිබඳව ධර්ම දහම්පාසල අවසාන විභාගයේදී ප්‍රශ්න අහන්න පුළුවන්කම තියෙනවා. එනිසා ඒ කෙරෙහි අවධානය යොමු කරන්න. පළවෙනි පාඩම ඉතාමත් දීර්ඝ පාඩමක්. එකේ කොටසක් තමයි අපි මේ විදිහට සාකච්ඡා කරමින් සිටින්නේ. උන්වහන්සේ තුළ පැවති අවංක භාවය, ආත්ම විශ්වාසය, මනා සංවිධාන ශක්තිය, අධිෂ්ඨානය, මහා කරුණාව හා ප්‍රඥාව වැනි ගුණාංගයන් මේ සඳහා විශේෂයෙන් හේතු වේ. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දූත මෙහෙවර සාර්ථක වීම සඳහා බලපෑව උන්වහන්සේ තුළ පැවති අවංක භාවය, ආත්ම විශ්වාසය, මනා සංවිධානාත්මක ශක්තිය, අධිෂ්ඨානය, මහා කරුණාව, මහා ප්‍රඥාව කියන ගුණධර්මයන් සියල්ලක්ම බුදුරජාණන් වහන්සේගේ ධර්ම දූත සේවාව, ධර්ම දූත මෙහෙවර සාර්ථක වීම සඳහා බලපාන්නට යෙදුණා. ඉතින් සම්බුදුරජාණන් වහන්සේගේ ධර්ම දූත සේවාව සාර්ථක වීම සඳහා බලපාන්නට යෙදුණු බුදුරජාණන් වහන්සේ උපයෝගී කරගත් සංනිවේදන මාධ්‍ය පිළිබඳවයි අපි කතා කළේ. සංනිවේදන මාධ්‍ය විදිහට මගද භාෂාව, මාගදී භාෂාව තෝරා ගැනීම භාෂාවක් විදිහට තෝරාගත් එකේ වැදගත්කම, ගාථා මාධ්‍ය භාවිත කරපු ආකාරය අපි සාකච්ඡාවට බඳුන් කළා. මනෝවිද්‍යානුකූල පදනමක් මත ධර්ම දේශනාවන් සඳහා අවස්ථාව බුදුරජාණන් වහන්සේ උදා කරගත් ආකාරය අපි මනෝවිද්‍යානුකූල පදනම කියන එක යටතේ කතා කළා. බුදුරජාණන් වහන්සේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය භාවිත කරමින් ධර්මය අවබෝධ කරවන්නට ක්‍රියා කරපු ආකාරයන් පිළිබඳ උදාහරණ සහිතව අපිට මතක තියෙන්නට අවශ්‍ය වෙනවා දහම්පාසල් අවසාන විභාගයේදී. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න විසඳීමේ ක්‍රම හතරක් අනුගමනය කළා. මේ හතර පිළිබඳවත් ඔබට අවබෝධයක් තියෙන්නට අවශ්‍යයි. ඒකංශ ව්‍යාකරණී, විභජ්‍ය ව්‍යාකරණී, පටිපුච්ඡා ව්‍යාකරණී, තපනීය කියන ක්‍රම හතර යටතේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරපු බව අපි ඒ අනුව කතා කළා. එසේනම් ඊළඟ කොටසින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මේ කොටසින් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.